ලවන පාඩමේදී සන්දේශයක් කියන්නේ මකදද සන්දේශ සාහිත්‍යී ඉතිහාස වගේම සිංහල සන්දේශයේ ඉතිහාස වගේම සන්දේශක ලක්ෂණ හන්ස සන්දේශ පසුබීම පිළිබඳවත් කතා කළ මෙහිදී අප සාකච්ඡා කරන්න බලාපොරතුවන්නේ එකුලස්ේණිය සාහිත්‍යය ල ාෂවා සාහිත්‍ය ග්‍රන්තියේ දහයි පාඩමට අදාළව කෑරගලය වැජබයි में ලෙසින් සිට යන පන්තපන්තිය රසව ඉන්දනය කරන්න තමයි අප මෙහිදී බලාපොරතු වන්නේ ඒ පාඩමට අදාළව ප්‍රශ්න කිහිපයක් අපට ලබා දීල තියෙනවා පෙළපොත ඒ පෙළපොතේ ඇති ප්‍ර්න ශරින් තමයි දදරුණ ඔබට ස සාමාණි පෙළ විභාගයේදී විභාග ප්‍රශ්න සාකස්සාන්න. ඉතිං මාම මෙහිදී බලාපොරත්තුවනවා කෑරගල වෙහිර වැනුම ආශ්‍රය කරගෙන විභාගය අප සාමාඩිපල විභාගයි සඳහා ඔබට කුමනවර්ග ප්‍රශ්න අසන්නට පුළුවන්ද. එවැනි ප්‍රශ්නයක් කැස්ුවොත් ඔබ පාඩ මැස්ුරිංක් එඒ සඳහා සූදාන ීර්තයේ කෙසේදයන්න පිළිබඳව තමයි අප මෙහිදී සාකච්ච කරන්න්න බලා පොරත්තුවන්. හොඳයි. එ අපි පාඩමට යොමුමු හන්ස සන්දේශයේ කෑරගල වෙහරවැනුමේදී ඉතා සුදර ගම්මානයක් තමයි වීදාග මෛත්‍රී හින්ියන් වරණාවට ලක් කරන්නේ විශේෂයම සන්දේශ ග්‍රහකයා ජීවත්වන පුරය තමයි කෑරගල කෑරගල නගරය වගේ ගම්පියස ඉතා චමත්කාර ජනක ආකාරයෙන් වරණා කරනවා කෝට්ට යුගයේදී කෑරගල ඉතා ප්‍රසිද්ධ ගම්මානයක්ඒ ප්‍රසිද්තත්වයට මූලිකම හේතු වනේ කෑරගල පත්මාවති පිරිවෙන ඉවිතරක් නෙවෙයි කෑරගල පත්මාවත පරිවෙන පරිවනාධපති ලෙස කටයුතු කළ වනරතන හිමියන්ද කෝට් යුගතා ප්‍රසිද්ධයට පත් වූ හිමිනමක් එ හිමිනමත්ඒවගේම කෑරගල පත්මාව පිරිවෙනත් නිසා ද කෑරගල ගම්මානය ඉතා සුප්‍ර සිද්ධ ගම්මානයක් බවට පත්වනාා අපි මුලිමවලමු කෑරගල ගම්මානය පිහිටා තිබන්නේ කොහෙද කියලා පර්තමානයේ කෑරගල ගම්මානය පිහිටා තිබන්නේ බස්නාහිර පලාාති ගම්පහා දිස්ත්‍රික්කයේ සේනයකන කෝරලයේ ගඟ බඩ පෙන පත්වයි සහට බඩ මේක තේරෙන් නැතුනත් කිරිදිි වැල නගරය අසල ඇති. කිරිදිවැල නගරයට ඉතා සමී පේතමයි කෑරගලකන ගම්මානේ පේට අඇතිවෙන්නේ. එදා ඉතා සුන්දර ගම්පියසක් එෙල්ල අයවල් බණපියසි ඒ රක්නවෙේ කඳු වැැටිවලින් වටවිච්ච අති සුන්දර ගම්පියසක් ලිස කෑරගල දිස්සුනාා. නමුත් නොතන ජනාකීරණත්වය හමුවේ අදනන්ගේ සුදරත්වය කෑරගල ගම්පියසේ තියෙනවාද කියලා. ප්‍රශ්නයකුතිය හොයි එදායි කෑරගල ගම්පියසේ සුදරත්වය තමයි හන්ස සන්දේශ කතුවරයා ඉතා අපපුර වර්ණාවට ලක් කලේ අපිට අධ්‍යන කරට ලබා දීලතිබෙන්නේෙත් ඒ කෑරගල ගම්පේස සුන්දරත්වය කෑරගලවට වටපිතා වත පොඩ්ඩක් හඳුන ගණ්ඩුවනි පුතේ කෑරගල ගම්මානය ලගම පර්වතයක්තියෙනවා කඳු ඇටියක් කඳු ඇටිය වැඩ කොත් කදක් කෑරගලන ගම ලැබල තියෙන ගන ජනප්‍රවාද කීපයකු තියෙනවා සම එක කතාවක තියෙනවා කෑරගල පරවතයේ කරකොලන ගස් වරගය තිබුණු නිසා කරග කෑරගල වනා කියලත් එම තවත් ජනප්‍රවාදක තියෙනවා කුරතම්පලාඒ කදවැටය තිබුණ නිසා ක කෑරගල වනා කියෙලත් කසගතත් කුමන ක්‍රමයකින් හෝ ගම්පියසටේ සුදරනාමය ලැබිලති වෙනවා කෑරගල කෝට යුග විතරක්නේ දබදන යුග අන්රාධපුරය යුග වගේ යුතුවලත් සුප්‍රසිද්ධයි කෙලාපට පේන්නේ දබදන යුගේ රචනාාවච්ච පාලි රසවාහිමයේ කෑරගල ගැෑයම් හැබිීමමක්තිෙනවා පැඳිනීමේදී කෑරගල හඳුන් වලත් තිබෙන්නේ වත් තුල පබ්බතකවන නාමේ ඉතිං මංහිස්සරලත්කිවා රගල ුප්‍රසිද්ධිය පත්න් එක හේතුවක් තිබ්බ කියලා එ තමයිවැලදන්නවා කෑරගල පත්මාවති කිරෙන එවගේම වනරත්ථන හිමියන් කෑරගල වර්ණාවේදී කෑරගල ගම්පියස ඉතා චමත්කාර ජනක ආකාරෙ කතුරය වරණාවට ලක් කරවා. ඒ වර්ණාවලද මටනං හැගෙන දෙයක් තමයි කෝට යුගයේදී බෞතික වශයෙන් මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් එකැනේ කෑරගල ගම්මානී ජවත්තු ජනකාාව ආධ්‍යාත්මික වශයෙන්ද දියුණුුවට පත්ච්ච ජනකායක් කෑරගල ගම්මානිි වාසය කරා කියලා කවි කිහිපේ කියන විට අපට ලැබෙනවා ඉති සමහරයට අපස සාමාන්‍යපල විභාගයේදී ඔබට ප්‍රශ්න යොමු කිරීමේදී බෞතික දියුණුව වගේම අධ්‍යාත්මික දියුණුවත් ඒ තරක් මේ කෑවරගල ගම්පියත තියන සුන්දරත්තයත් ප්‍රශ්නවලට ඇගන්නට ඉඩ තියෙනවා ඉතිං මං මේ ඔබට හඳුන්නාා දුන්නේ කෑරගල ගම් පියසේ පිළිබඳව කෑරගල ේදා තිබ සොඳදරත්ය තියවගේම කෑරගල වර්තමානයේ කොමන තැනක කොමන ස්ථානයක තිබෙනවාද කියන කාරණාවත් තමයිමං ඔබට හඳුනාා දුන්නේ හොඩයි එන අපි පෙළපොතේහලමෙන් ප්‍රශ්නට යමු මට ඊත කලින් මෙහමදෙකුත් කියන්න තියෙන ල ගම්පියේස වර්ණා කිරීමේදති කතුවරයා අපර උපක් ක්‍රමය අභාවිත කරනවා අපි දන්නවා ඉස්සර පලවිෙන පාඩමිය අපි සාකච්ඡා කර හන්ස සන්දේශ විශේෂිත සදේශයක් වන්නට හේතුවක් වුණේ අතිශ්ශයෝක්තියට වඩා ස්භවෝක්තියට මුල්තනදීම ඉතිම් වදාග මෛත්‍ර හිමියන් කෑරගල ගම්පීස වර්ණා කිරීමේදී අතිශෝක්තියට නොගොස් ස්වභහවෝක්තියෙන කැනේ ඇතිතත්තුු ඇතිහාකාරයෙන් වර්ණනා කරන්නට යො මුවෙලාත් තියෙනවා ඒ වර්ණාවලදී අපට හැඟෙන දෙයක්තමයි අප පිස්සරලත් කතා කර සාර්වත් කෙත්තුවතු මිහිටි පාලතුළු ගලා බස්නාසිහිල් ජලය යුත්ත ඇල දොළවලින් සමාන්ධිත සුන්දරගන් පිසක්තමයි කෑනගල ඒ වගේ මතමයි කෑරගල ගමේ ජීවත්ව වන ජනයා බුදු දහමේ ආභාසයෙන් අධ්‍යාත්මික වශයෙන් ඉතා සංවර්ධනයක් ඉතා දියුණුවක් ලබපු පුද්ගලයක් හිටපු ප්‍රදේශයක් දියුණුව ලබන්නට වන රතැන හිියන් වගේම ඇතුමාගේ ගෝල බාලයෝය වගේම කෝටටේ වගේ මහා විද්‍යා ස්ථානයක් ච්ච පත්මාවත පිරිපෙන බලපාන්නට ඇති කියලා අපිට හිතාගන්නට පුළුවන් කෑරගල වර්ණනයේදී කවි අනුගමනයකරපු තවත් ශශේෂ ක්‍රමයක්තමයිතතේ මේ අර්ථර සයහා සබ්ද රශය විශේෂම හන්සන්දේශය පුරාවටම විදාග මෛත්‍ර හිමියන් අර්ථරසයත් ශබ්දරසයත් මැනවින් සංකලනය කර ආකාරය අපිට හඳුනාගන්නට පුුවන් ඒ ශවිශේෂි ලක්ෂණය මගේතන්නේ කෑරගල වර්ණණය තුළත් අපට හඳුනාගන්නට ලැබේෙනවා එරි තරකුත්න්නවි අපේ පැරණී සමාචය බුදු දහමින් පෝෂණය විච්ච සමාචය ගමයි පන්සල්ලඒවගේ වැැව අපේ සංස්කෘති අබියදනය නැතම් බෙදිය මෙ හැකි සම්බතාවක් තිබුණු උස්ථාන. ඉති හරිට ත්‍රිකෝණයක් වගේ. තිේ ගමත් පන්සලත්වගේ වැවත් කේන්ද්‍ර කරගෙන තමයි අපේ සංස්පෘතිය කෝඩ නැගුණ. ඒ පැරණි සංස්කෘතික ලක්ෂණ කෑරගල ගම්පීස තුළ අපට හඳුනාගන්නට හැකියාවක් තියෙනවා.ඒ ලක්ෂණ ඔක් නෑමනාකාරෙන් මතුවනාකාරෙන් කතු රැසි වරණා ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් දයිපතිේ මේ කෑරගල ගම්පියසේ තියනම ලක්ෂණ ඔබට සාමාන්‍ය පෙළ විභාගයේදී. ප්‍රශ්න පත්‍රයේද මුහුණ දීමේදී බොහෝ වැළගත් අන්නට පුළුවන් තමට ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේදී මේ කෑරගල වර්ණාාවේ තියන තන් ගම්පේසේ තියනම ලක්ෂණයන් ොහෝ දුරට ඒ ප්‍රාත්නපත්‍ර සකස් කරන අය යොදා ගැනීමට හැකාවක්තියෙනවා තිය නිසා ඔබ මැන සකස් කරන දේවල් කතා කරන දේවල් විභාගයට තාර්ථක පිළිතුරක් ලිීමේදී දායක වන්නට ඉඩ තියනවා හොයි අපි පෙළපොතට යොමුමු පෙළපොත පාඩම අවසානයේදී විශේෂම කියන් ඩුවනිපතේ ම මෙතිනිදදී මේ කවියෙන් කව ඇරගෙන සස්වන්දනයකට යොමු ඉනවාට වඩා පෙළපොත අග ඔබට අභ්‍යාස ලබාදී ලතින අ්‍යා පිළිබඳ සාකච්ඡා කරන්න තමයි යොමුුවන්නේ ජැනටමත් ඔබට ඔබේ පාසල් ගුරුවරු සමට මේ කෑරගල ගම්පියසේ විචිත්‍රත්වය කවියෙන් කවි ඇරගෙන සාකච්ඡා කරලා ඇති ඉතින් නිසාම බලාපොරොත් වෙනවා ඔබටඒ පාඩම අවසානය තියන ප්‍රශ්නෑ සුරින් විභාගයට මොනවගේ ප්‍රශ්නයක්ද ඔබට ඒවිද කියලා සාකච්චා කරන්නට හොඳයි අපි පලන ප්‍රශ්නයට යොබමු කෑරගල පාඩම අමසානිී ඔබර ලබාදීල තිබෙන අභ්‍යාසයේ ප්‍රශ්නය කැසුරින් අපි rasa ඉන්දිනට යොමු නැවතම කර අභ්‍යාස ඇ සුරින් තමයි සාමාන්‍ය පල විාගේ සද ඔබට ප්‍රශ්නය සස්waන් කෑරගල ගම්පියස සැපසම්පතින් තිරුරු ඉපැරණි ගම්මානයක් කියලා මේ අපිට ලබා දෙලතින කවිපන්ති ඇසරින් අපිට කතා කරන්න පුළුවන් විශේෂම වීදාග මෛත්‍රහිමියන් කෑරගල ගම වර්ණා කිරීමේදී ඒ ගම්මානයේ තියෙන සවභාග්‍ය තා මැනවින් වරණාවට ලක් කරලා තියෙනවා. ඉති ඔබට පුළුවන් මේ කෑරගල ගම්මානය සවභාග්‍ය වර්ණා කලාද කියලා නිදසුන් දක්වන්නට අපි දෙගොල්ලමක තිලා බලමකට නිදසුන් ඉදිරිපත් කරන්නට පළවෙනිකාද්‍යිපන්තියකට කදිව නිසුනපුතේ මේ පලමනි පද්ධිපන්තියේ උපර දිීලතින කතා කලතින සාර පලය අධම්ර් හබදවල්පිට මීර ජලය ඇල දොල කඳු පිටින් බට නෑර ලොලය වඩවන දුතු දනන් හට කෑරගලේ වැජවෙයි මේ ලිසන් සිට. දෙයක් කියන්න ඕනි මේ මංම මේ කියන විදිහට නෙවෙයි මේ පද්ධපන්ති ගායනා කරන්නතමා සකස් කරලා තියෙනෙත් කාලය ඉන්තා ඉක්මින් කළමනා කරනය කර ගත යුතු නිසා මම ඒ විදිහයට කරවා දම පද්ධ පන්තිය තුළ අපට පේනවා සෞභාග්‍යමකත සවභාගගැක්කයන් සවබා ගැකැනක පැත්තිකෙන් සුභා සවුන්දාරය තවත් පැත්තකින් කෑම බම් එවගේ සැප සම්පත් මේගේ දේවල් පිරිල තියෙන්නවාන අප අතීත ගම්මාන අරිම ස්වම්පෝෂිතයි ගමට අවශ්‍යදේවල් ගමතුළම නිෂ්පාදනය කරගන්නවා. තිනිසා තම අපි ම්පෝෂිතයිකිවේ ඒේ ස්වම්පෝෂිත බව තුළින් සවභාග්‍ය ගමට උදාාවෙනවා. ඉතිං කෑරගල ගම්මානය කියන්නේ ස්වම්පෝෂිත වෙච්ච සයි සවභාග්‍ය උතුරාගිය ගම්පිය සක් කියලා අපට කියන්න පුළුවන්. තිමේ පද්ධ පන්තිය තුළ ඒ සවභාග්‍ය අපට පේනම්. ප අම්බ දම්බ රම්බද වල්පිට ඉතින් බලන බලන තැන ඇසක් කැසක් පාටා අපට පේන්නේ පලදරපු ගස්න අම්බ දම්බ ජම්බ රම්භ කියන කෙසෙල් වල්පිට කිය කවයක් කියලති කැලෑවල. කැලෑවලත් තියෙන්නේ මිනිස් පරිභෝජනයට සුත්සූ පලවැල ති එකම පේනවා කෑරගල මොන තරම් සවභහග්‍යමත් ගම්මානය්ද කියලා. මීර ජලය ඇලදල කඳු පිටින් බට මංකිව ඉසරලත් කෑරගල ගම්මානය අසල කඳු වැටියක් තියෙනවා කියලා ඒ කඳු වැටිය හාරහා කඳුවැටියයෙන් උපත ලබන උල්පත් සීතල දල්ලදහලා රැගෙන ගම්මානය හරා ගලා යනවා. ඒතුලින් කෙත්වතු වැඩ කරනු. කෙත්වතු සාරවත්තයනවා. ඉරි ඒතුලින් කෑර කල ගම්මානයේ සෞභාක්ගේ හවයා නිරූපනය කරලා තියෙනවා ඉතින් මෙවැනි සුන්දර ගම්මානයක් කොහොමතු නොබලයින්නේ ඉරි. ගම්මානය සම උබටත් එහම ඇති මගේ හිතයනම් තරම චිත්තරූප මැමෙනවා. නෑර ලොලය වඩවන දුතු දනාන්හට ඉරිං බැලූ කෙනෙකුට නැත ඉවතට ගන්නට මෙහැකි තර. අති සුන්දරත්වයක් කෑරගල තියෙනවා කල තමයි කවයාමි කියයන්. ඒ සුදරත්වය කියන්නට කවයා ගත්තේ සාර පලය අම්ම දබරාමදවල්පීත මීර ජලය ඇල දුළ කඳු පිටන්බට කියන සෞභාග්‍ය පිළිබඳව කතා කරන වදන් වලක් තමයි කවිායදාගත්. ඉතින් මෙවැනි සෞභාග්‍යමත් ගම්මානයක් වැජබෙනවා කියනෙ කහන්දවයක් නේ හතරනි පද් පන්තිති කවයාග කියනවා. කෑරගලය වැජබයි මේ ලෙසින් සිට ගම්මානයක් ඉදිහයට අති සුන්දර විදිහයට අනි ගම්මාන පරයා ඉදිරියට එන්නට කෑරගල ගම්මානයට හැකයා වලවෙල තියෙන්නේ ඒ්‍රී සවභාගය නිසාමයි. ඉ ට ටහෙනට ඇති කෑරගල්ගම්මානය මොන තරම් සවභාගමත් දකල්. ඉතිං අපිට එනඟට යන්නට පුළුවන් දෙවෙනි පද්ධපන්තියට ති කුලින් කුළම ෑ සිහිලඹ වෑහෙන කදුරිය දොලින් දොළම කල්යාල් කරන කුම්රුේ අනක ඉතා වැදගත්. දොලින් දොළම කල්්‍යල් කරන කුම්රුයේ කෑරගල ගම්මානය ළඟ සුන්දර කඳුවැටියක් තිරෙනයිඒ කඳුවැට සීතල ජලදහරා ගලා හැලෙනවා ඒවා ගම්මානය හරහා ගලායනවා ඉතින්ඒ ගලානයන ජලයෙන් කෙත් අස්සාරවත්වෙනවා කල් යල් කරන කුඹුරු කල් යාලි ැන නියම කාලයට වැඩ කරන කුමරයාය කෑරගල තිබිෙනවා ඉති ඒකෙම පේනවා කෑරගල මොනතරම් සෞභාග මත් ගම්මානයද කියලලා ඒවිතර කපුත්නන්නේේ බලන්න්න පලින් පලම තල් පොල් ගිවතු මැදුුරී තලයක් තලයක් පාස තල්පොල් ගෙවතු මැදුර පොල් වගාව එදාසිටම අපේ රටේ තිබිලතියෙනවා සහර කෙනෙක් යවා මේ වානිජ වගක් විදිට සංර නේ ්‍රතාානයන් කාලි බව ඇතෙත් ගිවතු වගාවක් විදිට පොල් වගව අපේ රටේ තිබිල අපේ ජතයේ ජනතාවත් සමග ජන ජීවිතය සමග පොල් වගාාවනතම් පොල් ශාකය බැඳිල තිබෙනවා ඉතින් හැම ගෙවත්තකම පොල්ගහත් දෙකක් තියෙනක අහරුමයක් නොේ. ඉති සාරවත් ගෙවතු මැදුරු තමත් තියේ. අදනං අපට දක්නට ලැබින්නේ ගවත්තත් දැක්කමයක් එච්චට වැඩගරන්ද වෙලාවක් නෑ කැලිට යට වෙලා ඒවගේ ගරත්තවක් තියෙන්. නමුත් එදාහිම නෑ තමන්ගේ කුඹරු ය වගේ ගෙවත්ව සාරවත්ව වගා කරන්නට එදා අතීත ගැමියෝ පෙළබුණ. ඉතිං එවැනි කම්මැලි නැති. ගමී සමාජයක්. කෑරගල ගම්මාන ඉදලව වෙනවා ඉතින්ඒ නිසාම කෑරගල ගම්මානය සෞභාගෙමත් ගම්මානය බවට පත්වෙලා තිබෙන. තිි දෙවිනි කවියත් හිතැන් ඔබට ඒ සඳහා යොදාගන්නට හැකියාවක්ති වෙනවා. මමනන් දකිනාකාරයට මේ පද්ධිපන්ති කිහිපයා අතර ලස්සනම කයිපන්ති වන්නේ තුමිෙන කයිපන්තිය. ස්භහා වෝක්තියෙන් යුතුව කවයා අපපුරුවාආකාරෙන් ගෑරගල ගම්පේසේ සුරූපයේ විවරණය කරලත්තිවා පැසයි නිබන්ධ සුවන්දල්ලිකෙත්වත් අතවට ඇසයි ළමා වස්සු පැටියන්. දුරට බලන්දපතේ මොන තරං සභහෝක්තියක් තියෙනවාද කියලා මොන හිතරන්න තා අපේ රටේ පැවතිච ඒ ගැමි සමාජ රටාවමැනමින්ම කවයා නිරूපණය කලා තියෙනවාස්වදල් කෙත්වත් අවට පැසෙනවා ඒවා හරිම සුවදයි නිබදම පැහෙනවා කියලා කවය කියන්නේ එකෙ याकाත් වැඩ නොකර හැත් අත්හැරල නෑ ඒ තරක් වෙල කුशිකර්මාන්තත්ත බැදිිච්ච තවත්යක් තමයි සත්ව පාලන විශේෂයෙන්ම ගවයා අපේ සමාජත්්‍යෙක් ගොඩාක් බද්ධ වෙච්ච සත්්‍රයක් ඉති පැත්තකින් කිරිගන්ඩ තා පැත්තකින් කුෂිකර්මාන්තයට සහය ලබාගන්නට ගවයා අපේ ගැම්මානවල ඉන්න ගැමියෝ ඇතිදඩි කලා ඉති ඒ සතෙක්කුට විදිහයට නෙවේඒ ගවයට සැලකේ තමන්ගේීමම පවුලි කෙනෙක් දිය ඉතින් නිසා මේ කෑර කල ගම්මානය තුළත් කුෂකර්මාන්තය තුළතින පශු පාශුපාලනය තිබුණු බව අපට මේකෙන් පේනවා. පැසේ නිබද සෝ දැල් කෙත්වත්තාවට ඇසයි ළමා වසුපැටියන් හඳුරුවට බොහෝ විචාරෙකයෝ කියනවා මේ මේ පද්‍යපන්ති අහනකොට ඒ ළමාගැන කුඩා. කුඩා වසු පැටියන්ගේ හඩ ඇහෙන එහෙනවගේ දෝ කරදිනවා කෙලා. ඒ තරන් ස්වභවෝක්තියක් මේ නිර්මාණය තුළ කවයා නිරූපනය කරලා තියෙන ඉති වසු පැටියන්ගේ හඬඩත් සුවදැ කෙත්ති ආයත්. කෑරගල ගම්මානය සවභාග්‍ය මැනවී ප්‍රකාශ කරවා මහිතන වෙන කවි අවශ්‍ය වන්නේ නැහැ කෑරගල ගම්මානය සෞභාග්‍ය ගැන ප්‍රකාශ කරන්නට. ඉතිං මහිතන්නේ ඔබට නිර්ධදිෂ්ට පද්ධිපන්ති ඇසුරින්. කෑරගලේ ගාමේ ගම්මානය තින සෞභාග්‍ය අසිරිමත් භාවේ. ඔබට විවරණය කරන්න පුුව මංහිහත කියපු ඒ නිදසුන් ඇසුරින්. හොඳයි. දෙවන ප්‍රශ්නයට යොමුවෙන්වා දෙවන ප්‍රශ්නේදී අපි සාකච්ඡා කරන්නේ කෑරගල ගම්පියස වනහි සැපසම්පතින් පිරුරු ඉපැරණි ගම්මානය කලින් ප්‍රශ්නයක්ත් එක්ත් පුංචි සම්බන්ධධාව ඇත්තවා සැපසම්පත් පිරිච්ච ගම්මානයක් කියයිඉති අපි පලවෙනි ප්‍රශ්නයට ගත්ත නිදසුනුත් මේ සඳහා යොදා ගැනීමට හැකියාවවක්තිවා සාර පලය එක වගේම දොලින් දොළම කල්ල්‍යයාල් කරන කුම්ඹලුවේ පැසේ නිබඳ සුවඳැල් කෙත්තාවට ඒවාත් මේ සඳහා යොදා ගැනීමට හැකියවක්තිනවා ගොද සැප සම්පත් පිරෙන්ඳනා සවභාගමත් වන්නට ඕන. ඉතින් ඊට අමතරවවෙන්න මේ නිදසුනුත් ඔබට සඳහා යුදා ගැනීමට හැකියාවක්තියෙනවා නිබන්ධ පැස පල ලබ දෙන්න මහි රම්බය සුවඳ විහිද සිටි විලිකුන් කැන් රම්භය. නොබද තැනින් තැන වලුබර වන රම්භය ඔබගේ පාඩමේ අරව පද්ිපන්තියේ සඳහ කදිම නිදසනක් නබන්ධගැන නිරන්තරයෙන්. නිරන්තරෙන්ම මිහිරි අඹ ඒ ගම්මානය පුරා අමගස්වල තියෙනවා. ඉති පල ලබ දෙනකන්නේ ද ඉදිලා එල්ලිලා වැටනවා. ඉති ඒ ගම්මාන වැසියන්ට ආරවල කිසිම හිකයක් නැ එක පැත්තකින් වනන්තරය තුළ න තා පැත්කින් වගා කරවාමනිසා ඒ කෑරගල ගම්මානඉන්න වැසියන්ට ආහාරවලින් කිසි හහිනයක් නෑ එවිතරක් නේ. ුවද විහිදිී සිටි විලකුන් කැන් රම්භය සුවඳ විහිදවමින් විලිකුන් කැන හොඳින් පැසලා ඉී තිබෙන කැන් රම්භ කියැනෙන කෙසල් කැන් සෑම තැනකම දක්නට ලැබෙන බලන්න නොබද පැනින් තැනවලු ලබ වන රම්භය ඒවගේ වන රම්භ කියන කැලයි කෙසෙල් එහෙමත් නැත්තාන්වැඩ කෙනවා ඇටි කෙසල් කියලා ඒවත්යි එදා ගැමියන්ගේ ඉතා රසවත් යලම ජනප්‍රිය කෑම ඉතින් ඒ වගා කරන්න කැලෑවල නිරංකන් හැදෙන. ඉතිං මේ කෑරගල ගම්මානේ අවට තියෙන වනාන්තරේ තුළත් ජනතාවගේ කුසගෙනවන්නට බොහෝ ආහර පාන්න තියෙනවා ඇතුලින් ඔවුන්ගේ ගම්මානය ඉතා සෞභාගමත් සැපසම්පත් පිරිච්ච ගමානය බවට පත්වෙලා තියෙනු. ඒ වගේම තමයි ඊළඟට කව වරණ කරන දැම මේ කෑරගල ගම්මානයේ තියන කඳු කැටිය ආසන්නේ තමයි මේ කෑරගල ත්ම පිරිවෙන පිරලා තියෙනති කෑරගල් ගම්මානය වරනා කරන ගම කවයා ඉළඟට එ පත්මාවත පිරිවෙන අවට බූ ප්‍රදේශයත් වරනා කරනවා ඉර එහිදී කවයා වර්නා කරන මේ හයවෙනි පද්ධ පන්තියේදී දිමුත් වෙහෙර වට විසතුරු මල්වාතුූය එහි සුවද මල් මිනි මිතිවේ මනිමුතිය උබාග පෙන්න්නට අවටත් පරිතරය සවබාගිමත් වවෙන්නට ඊලඟ පත්තිිපාදීෙන් කවයකිෙනවා මහත්තුරු මියරු පලගෙන නෙමි අතුය රැගත් සෙවන නොහැරම සිති පොල්වතිය. ති මහත්තුරු මහත් විශාල ගස් මියවුරු පල ඇරගෙන අතු නැමිලයින්න පලබර රක්ෂවල අතු පහලට නැමිලා රින්න. ගහක් කියන්නේ පරාර්ථයම කේන්ද්‍ර කරගත් ධර්මාතයෙන් තොරවෙච්ච දෙයක්න ඉරිං. ගස්තුල නෙමේ අතුවල තිබෙන පල සත්තුන්ටතාපැත්තකින් ජනතාවට ආර විදියට ලබාදීල තියෙනවා. ඊතරණය කෑර කළ ගම්මාඩු පත්නාවත පිරිවනාවට පොල්වත් විශාල ප්‍රමාණන රැගත් සෙවන නොහැරම සිටි පොල්වතුය. ඉතිං සෙව නොහැර සිි පොල්වතුලින් පේනෙී සවභාගගෑයි. ඉදිං මාහිතන්නේ ඔබට ප්‍රශ්නය සඳහා ඉතා සාර්ථක පිළිතුරක් නිර්මාණය කරන්න හැකියාවක් ලැබෙයි කෑරගල ගම්පියස සැප සම්පත් පිරිච්ච ඉතා සුන්දර ඉපැරිණි ගම්මානයක් කියන ප්‍රශ්නයට ඔබට සාර්ථක පිළිතුරක් මහි තැන්නේම මෙහිදී ලබාදීමට හැකියාවක් තියෙනවා ආමුොදයි දරල් මන් දෙවි ප්‍රශ්නයට පීළඟට යොම් වයෙනවා කෑරගල ගමින් ශ්‍රී සවබාවගේ වගේම ඒ පරිසරේ චමත්කාර ජනක ආකාරෙන් වරනා කරඩත් අවිදාග මෛත්‍රී හිමියන්ට හැකියාවක් ලැබිල තියෙනවා.මොකද චමත්කාර ජනක කියන්නේ නම් ඇති කරුණ කියෙනගෙන. චමත්කාර කියන්නේ සිතට සතුට කියනකයි. සිතට සතුටක් ජනිත වන ආකාරෙන්. සිතට අපූරු හැඟීමක්. ඇතිකරලා පාටකයාගේ හිතතුළ සතුටක් ඇතිවන ආකාරෙන් සර වර්ණ තිකරන්නට කතුවරයා සමත්වෙලා තියෙනෝ ති අපිට මේ නිදසුහල මැනවින්ම පේනවා පැරණි ගමක ස්වභාවේ ඉදිරිපත් කරමින් ඒ පැරිල් ගම්මානය තියන ස්වභාව සෞන්ධාර්ය වර්තමාන පාඨකයා තුළ චමත්කාරයක් ැතිවෙනකාරයට කතුවර ඇත්තටම ඉදිරිපත් කරලා තියෙනවා විශේෂයම ගත්තවොත්තේම මේ තුළින් අපට පේනවා දරුවන කෑර කල ගම්මානය මොන තරං ස්වබා සෞන්දරරිෙන් අනු ගම්මානය විතරකුත් කෑරගල ගම්මානය ගොවි තැනත් එක්ක බැදුත්ච කුෂිකාර්මික ජීවන රටාවකට උරපන් කියපු අව්‍යාජ ගැමි පරිසරයක් කියලාත් මැනවීම පේනවා තිම අව්‍යාජ ගැමි පරිසරයත් අවට තින ස්වභාව සෞන්දර්යත් මෙන්න මේවා නිසා පාටකයාගේ හිත තුළ චමත්කාර ජනක සිතවිලි ඇතිවෙන එක වලක් පන්නටම බෑ. අපි ඒ පිළිබඳව කතාකරො දෙවෙෙන කවිය ඉතා අපූරුව කොලින් කුලඹ සිහිල්ලම ෑහෙන කඳරුව දොලින් දොළම කල්ලියල් කරන කුමරුවය පලින් පලම තල් පොල් ගෙවතු මැදුරය තලින් තලම පුොල් පිමු අමරටිය දැන් පෙර ප්‍රශ්නයට අපිකත් ඒකේ පද්‍යපාද දෙකයි. නමුත් මේ ප්‍රශ්නයට ඔබට පද්්‍යපාද හතරම ඇතරම යොදාගන්න පුළුවන් කුළක් කුලක් පාසා කඳක් කන්දක් පාසා ඒන්නේ සිහිල් ලම්බ කැන සීතල චලය වැැගිරෙනවා. දොලක් දොලක් පාසා කලට වේලාවට කුමරු ගොවිතන් කරනවවා. තලයක් පාසා තල් පපොල් ගෙවතු ැඳදුරු දකින්න ලැබෙනොත් ඒ තරක් නය පපුතේ තඩාගයක් තඩාගයක් පාසා තලින් තලම පුල් පියුම් උපපුල්ලු පණඩරුයේ පුොල් කියන්නේ නම් පිපූුණු පිියවුම් උපලු පිියුම් කියන්නේ ඔබ දන්නවා නෙලු උපුල කියන්නේ පිියුම් උපුල උපුල කියන මානේ පඩෙරු කියන්නේ සුදු මානේ නැත සුදු නෙලුම් අකොට සු නැලුම් මානෙල් වගේම නෙනුම් පිපිච්ච තටාග ගම්මානය සෑම තැනකොම දක්න ලැබෙනවා. උපට හිතාගන්නට පුළුවන්ගේ ගම් මොනතර සුන්ද්‍ර ගම්මානයයක් දකෙල්. මොනතරන් චමත්කාර ජනක සිතිවිල්ලද්ද අපේ සිත තුළ කවයා නිර්මාණය කරලා තියෙන්නේ. ඒවගේම දර්වනය තුංගෙන කවය බලන් පැසේ නිබඳ සුව දැල්කෙත්වත්තාවට මං ඉස්සරලත් කිවන්නේ ඒ අවිය කියවිීමදී බොහෝ විචාර්ග කියලත්තිෙනවා ළමා වසු පැටියන්ගේ හඬ. සවනට ඇහනව ඇහෙනවාවගේ රාවේ ැගෙනවා වගේ කියලා ඒ කුෂ්කාරමි පරසර තුළින් කවිය ඊළට කියන දේ බලන්නුගේකවේ ඉතිරිපද දෙක තුළින් සෙවෙහර එහි සුරවිමනාක ලෙසට රසේ යමා රසමය ඒ පියසදුට මේ කෑර කල පත්මාවතය පිරිවේ සුදෝ සුදුවන් චෛතරජිකන්න. පලා පැහැන් තියෙන වනතර තුළින් සුදු සුදදු චෛතරාජය බැබලින් ඇත්තටම හරම චමත්කාර ජන විදියයට ගම්මානතින පහද වෙල්ලියායිනම් බලද්දී කෑරගල පත්මාවතී පිරිවෙනත් ඒේ විහාර භූමයක් චෛත රාජාත් ඇසට මන සෞබාන ඇතට මන සුබා සෞන්ධාරයා ගෙනන්නට හැකවල වෙන බලන්ඩුවක දිිසේන් විහර එහි සුර විීමමනාගල සට සුදෝ සුදුව බලන්නා වයේ වහේද සුර විමානයක් ලෙසට බලන බවක් ඒ දෙස බලනකොට රසේ යමා රසමය ඒ. ිය සුදු බෞද්ධගමත් පරිසරය මොන තරම් පෙන්න්නන්නට කතුවරයට හැකියාවක් ලැබිලා තියෙනවාක පැත්තකින් බෞද්ධාගම පරිසරේ තා පැත්තකින් ස්වබා සවන්දාරය තා පැත්තකින් අර මංකපු ස්වාම්පෝෂිත බව මිනි මේ ලක්ෂණ තිපත්වයම ඇරගෙන කවයා චමත් කාර ජනක පරිසර වර්ණණයක් ඉදිරි පත් කරන්නට හැකියාවක් ලබාගෙන තියෙනවා තිං ඒ චමත් කාර ජනක සිදුල අපි හිතෙත් නිරන් තරම මවන්නට කවියාට හැකියාවක් ලැබිලා තියෙනවා ක වත් නින දිර කරත්වත්ති අපට පස්සනනි පද්ි පන්තත්ම සදා නිදුසන ලස ගන්නට පුළවා දැන් කවිය ඉහිදි අපූරු කවි සිත ඉල්ලක්මාවනවා ලෝකය කාන්තාවක් නම් ඉතිරි බොහෝ සාහිත්‍යකරුව කියල මහිකතක ලෝකේ කාන්තාවක් ඉති කාන්තාවෝ වැඩියෙන්ම අලංකරනය කරන් ගන්නට යොම වැන්නේ මගින් මුහුණ මුහුණ ප්‍රිය ජනක විදදියට අලංකාර විදියට පවත්වාගෙන යන්නට කාන්තාව දැඩි උත්සාහයක් ගන්න ඉරින් කවය මෙහෙම කියන බලන්න මේ විසිතුල් මොනතරම් විචිත්‍රද කියල පොලෝතලයේ නමැති කාන්තාවගේ මුව මඩල කෑරගල මුව මඩල කියන්නේ මුහුණ ඉරි සමස්ත ලෝකයේ තුළබ සුන්දරම ගම්මානය කෑරගල යැයි කවයා වක්කරාකාරයෙන් කිපපුවාකාේ මොන තන අපරුද බලන්නු කාන්තාවකගේ මොනතරන් සරීරංගලක්ෂණ තිබ ඇගේ අලංකාරය තියෙන්නේ මුහුණ මතසේම පොලෝතලේ කාන්තාවක් නම් ඒ කාන්තාවගේ මුව මඩල නැත්තම් හුණවනහි කෑරගලයයි කීවිත කවයා වයංග කරලතියෙන්නේ මේ සමස්ත පොලෝතලේම අති සුන්දර ගම්මානය වනාහි කෑරගල යයි කියලා. ඉතිං මොනතරන් අපූර කාවයෝක්තියක්ද කවියා කෑරගල ගම්පියසේ චමත්කාරය බඳධව ඉදිරි පත් කරන්නට අපිට නිර්මාණය කරලා තියෙන් දුලබ ඉසුරු පිරියේ සැද විහටවට ඉ දුර්ලබ ඉස්සරු තමයි ඒ විෙරවට තින් විහෙරවට කියන ගම්මානය ගම්මානය තුළ වෙනත් ගමග දැකිය නොහැකි තරම් දුර්ලබ ඉසුරු කැන සැපසම්පත් දක්නට ලැබෙනවා සැපසම්පත් නිසා තමයි ඒ ගම්මානයට සී සවභාග්‍ය ලැබිලතියෙන් සී සවභාග්‍ය නිසා තමයි චමත් කාරජනක ලා තියෙන් චමත් කාරජනක නිසා තමයි ලී ඇතිසුන්දර ගම්මානය බවට කෑරගල පත් වෙලක් කියන. කිරඹ පකරු මී රස ලැබ දෙන ලෙසට නරම්භ මිතුර තගේ නැත සිත සතුටට දි කවයා ගනවා මිත්‍රය ඔබගේ නැතත් සිතත් සතුටුකට මේ අසිරිය විදින්න ගල් විදිිට කවයා උපමාවකුත් ගන්නවා. කිරම්භ පොකුරු මී ස ලැබ බොන ලෙසට කෙල්. කිරභ කිය අපි සාමාන්‍යය ගැන්නේ කිරි සහ වතුරරි. අ කිරි සහ වතුර ඉ. කිරඹ කියලා සාමානිකන හන්සයා හන්සට කිරඹ කියල ප්‍රකාශ කරන්න එක හේතුවක් තියවා හන්සයාට හැකියාවක් තියෙනවා කිරෙන් දියවෙන්කරන්න. කිර දියවංකර එක සාහිත්‍ය ලෝකයේ තියන දෙ සත්‍යයා සත්‍යතාවේ මට එතරම් කියන්න නම් . එනට සාහිත්‍ය ලෝකය කතා කරනවා හන්සයාට කිරින් දියවංකළ හැකි කියල. ඉදි කවිය කියනවා. කිරෙන් දියවංකරන්නාසේ ඔබ. හන්සේ මේ ගම්මානය සුන්දරත්වය නෙතින් සිති විඳින්නට කියලා. අපපුරු කාවෝක්ති නිර්මාණය කරම කවයා අතිසුන්දර ගම්මානය ලෙස කෑරගල නිරූපණයා කාලය ඉතා අපූරුභව මංහිතන්නේය අපි දරුවන්ට වැටහිෙනවා ඇති. එවිතරක් නවීපුතේ හත්තනි කවත්ඒට කදිම නිදසුනක් නොයෙක් තැනම පිපිමල් පිරුණු පොකුණිය. ගෙයක් කනම සැදෙහෙන් දෙවන දකුණුය සුදක් ලෙස තිෙ මළුමං හැරපුුණය. අයි කෙරෙ ති වැදපුද පැදකුණිය. නො එෙක් තැනම පිපි මල්කිරන පොකුමේ කලිනුත්කීවනය කවයාමේ තලින් තාලම පුොල්පිය පුළු පඩරුව කියලා ඒ එක එක නැවතත්තු හ කියෙනා පුරවාකාරෙන් හැම්ම තැනකම මල් පිපිච්ච පොකුණු දක්න ැබෙනම් මොන තරම් සුන්දරත්තයද නර ඒ වගේ විත රක්නෙ සුදක් ලෙස තිබෙයි මළුමැන් හැරකුණිය සුද්දු පාටටට මලු කියන්න නම් මිදුල් මංකන පාරව. පාරවල් සහ මිදුල් කුණු අයින් කරලා අති පිරිසුදු වියට පිරිසිදු කරලා තියෙන. මහිතන්නේ අපේ රටට පිරිසුදුකම ගැන කියනක අමුතුන් කෙල දෙන්න ඕන දෙයක් ද විශේෂ පැණනිිංස්කතිය තුළල පිරිසිදුකම ගැමියා තුළ නිකම්ම තිබබා. ඉතින් ඒ පිරිසුදුක මහුගේ ගම්මානය තුළ පැවතුන තැන්තැංගල ප්ලාස්ටික් බෝතල්ල වගේ පොලිතින් විසි කරලා තිබේ නෑ පරිසරඋන් ආරක්ෂා කලා ඒ ආරක්ෂා කලාගේ පරිසේ සුන්දරත්්‍යත්‍රක කත්තා දිගේ සුදරත්වයතුම ආරක්ෂ වුණාවගේ පරිසරයත් ආරක්ෂා කලා තින් ඒ පරිසර සුන්දරත්වය තිබෙන. ගම්මානයක සවභාවය අහිතන හත්තනනි පද්ධපන්තියත් අපිට ප්‍රකාශ වෙනවා. හත්තනි වගේ අටිමනි කයිපන්තියත්. එකට අදිම නිදුසුනක් ශබ්දරසයත් කවියා යුදාගෙන නුදුරුව ඇසිහි ලැලිය ගගු ලැලියය. වට සැඳමල් වැලී සුදු වැලීය. සිට මලීය වන මලය තුටුවන සිතිවිලිය පුල් වෙලීිය කියලා කව අදිරිපත් කරා තුළින් පේනය චමත්කාර ජනක පරිසර වර්ණයක් කියලා උබට දිත තින්ම හැඟෙනවා ඇති. මුදුරු වැසිහි ලැලි තැන් තැංගොලිින් ආසන්න තැන්ගලින් ආසන්නයෙන් සහිතල දල දහරා ගලා හරිනවාට ඒ වගේම තමයි වටසැදී මල් වැලිය සුදු වැලිය ගස්වොල මල් පිපිල තියෙනවා ඒ මල් පෙති මිදුල්ලට වැටිරති වෙන යතුපාට වැලි තලාවතය වුණන මිදුලු තුළ මල් පිති රේනු විසිටලා තියනවා. මොන තරයි චමත්කාර ජනකද. පිපි වන සිටි මලියය වන මලිය ඉතිං ඒවිතරක්නෙවෙයි වනමල් වලින් අලංකාර වෙලා තියෙනවා වනොරුද. ඉතිං මේවා දකින කෙනනෙක්ගේ සිත සතුටු නොවෙයිද. තුටු වන සිතු විලිය පපුල් වෙලීය. පිපුුණු මල් පිපුණු විල් දකිනවීට. මල්පිපුණු වනාන්තරේ දකිනවිට එවගේම මල්පිපුණු වරක්ෂ සේනා දකිනවිට තවත් පැත්තකින් මල්පෙති වැටුණු සුදු වැලි තලාවන් දකිනවිට කාගේ නැතද සිතට සතුටු නොවන්නේ. ඉතිං ගොට වැටෙන ඇති චමත්කාර ජනක ස්වරූපයෙන් කවයා කෑරගල ගම්පියසේ ස්වරූපය වර්ණා කරන තියෙන ආකාරය. ආමි ප පන්තත් ම ොමියන්ට කැති ර ට ගොඩාක්ම නිසුන් ලබාද මෙහිදී උත්තරයක් නිර්මාණය කරනවා නං නිදසුන් තුනක් ලබාගත්තා නම් හොදතෝම ප්‍රමාණවත් ඉතිං තවත් නිදසමඟ බලබාදනවා නාව නිපද්ධ පන්තිය පවනද පිපි තුරේය නිරතුරේ කොසුමන් පෙති තුරේ මළුතුරේය අවට සුපිපි සිරේය බිගු සරේය සිතයි විහෙර කෙරේ ලබ කෙරේය පවනද පිපි තුරේය නිරතුරේය මද පවන හමනවා මද පවන තුලින් ගතේ දාහය නිවෙනවා. සිසිල් බවක් ගතට දැනෙනවා. ති මද පවන හමමින් මොකද කරන්නේ. අර රුක්ෂ සේනාවන්හි වැදනවා. ඒ වැදෙනකට මොදේ නිරන් තුරුවම. ඒ රක්ෂවල මල් පිපිලතිෙනවා. ඒ මල් පෙති කුසුමන් පෙති තුරේය මළුතුරේ ඒ මල් පෙති මිදුල්වලට ඇටෙනවා. මේ ගම්මානය ගැන වගේම ගම්මානය ආසන්‍ය තින කඳු ඇටිය පිහිට ඇති. දමාවත පිරෙන් භූමිය ගැන තමයි ශේෂම කවයා වර්නා කරලා තියෙන්නේ ඉ කුසමන් පෙතිවලින් මළුතුරේ නැත්තම් විදුල අලංකාර වෙලාතිනවා අවට සුපිපි සරයේය බිගුස් සරේ ඉතින් පිබුණු මල්මත තවත් දෙයක් සිද්ධ වෙනවා එතමයි බරුංග සේනා හෙමත් නැත්තං මීමැස සේනාව රෝන් ගන්නට මේ මල් මත පසනවා බිගුණද ඇසවා තර චමත් රානක දෙක පැත්තකින් ඇසට පියදසුනක් තාප ැත්තිකින් කානට සුමිහිරී නාදයක් කවයා නිර්මාණය කරනවා මංහිතන්නේ ඔබට මට ඒ නාදය ඒ රූපය ඇත්තටව මැවිලා පේනවා සිතේ වේහෙරක්කිරේය ලොබකිරය ඇත්ත තමයි කාග සිතක්ද ඒවෙේරේ කෙරේ ලොබ නොකරන්නේ හැම කෙනෙක්ගම සිත ඒ කෙහි ඇදී යනවා නොනුමානයි ඉතිං චමත් කාර ජනක ආකාරයෙන් පරිසරවර්ණනා කතුවර ඉදිීපත් කරනා කාරය මහිතන් ට මනාාව වැට හන්ඩ දඇති. මේ සදා සාර්ථක පිළිතුරක්ඔොට ගුණ කරගන්නට ලොකු උපකාරයක් ඒතුන ලැබේකිලම බලාපොරොත්තින අපි නිදසුන් හයක් ඉදිරිපත් කළ ඔබට සාර්ථක පිළිතුරක් සඳහායි නිසුන් තුනක් යොදාගත්තනම් හොදටම ප්‍රමාණවත් දෙයක් මතක් කරන්නට ඔබ මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියන කොට මේ කවියේ තේරුම ඉදිරිපත් කරනවට වඩා. වැදගත් එන්නේ ප්‍රශ්නයට අදාළ විදිට කවය විස්තර කිරීමයි. හොදයි. අපි තුන්ගලනි ප්‍රශ්නයටත් යොමුවමු. හන්ස සන්දේශය සමකාලින් සන්දේශතර සුවිශෂ සන්දේෂකට ප්‍රධාන වසෙන් බල බපකාරණාවක් තුමයිපතේ අර්ථරසය හා ශබ්ද රසය. කවිපන්තික නියම රසය ලබන්නට නම් අර්ථ ඉතා වැදගත්. විශේෂම කයිපන්තියක් තුළින් ගියංගාර්ථ දුනිතාාර්ථ එවගේම වවාච්්‍යාර්ථ නිර්මාණය කරනවා.ඒහහා උපමා එවගේ සංකේත එවගේ කාවයෝක්ති මේවා තුළින් කවියෝ මේ අර්ථරසය පාටක හිත තුළ නිර්මාණය කරනවා. ඒ අර්ථරසය තව තවත් ඔප්නැන්වෙන්නට නම් අනිවාර්යම සබ්දරසෙකු ඉතා වැදගත් දැන් ඔබ බොහෝ දුරට දන්නවා ජීතය අ පදමාලා විතරක් කියෙව්වට නැගෙන රසේට වඩා සංගීතයකුත් යො දලා ඒ ගායකෙ ගායන කොළොත් මයිත ඉතා පූරු රසයක් රසිකයාට ලැබීමට හැකියාවක් තියනවා. ඉතිං පද්ධිපන්තියකුත් තේවගේ තමයි පද්‍යයක් ගායනා කිරීම දී ඒකට සංගීතයක් ලබා දීමට නො හැකි කරන්න න්න හ නමු. ඒදේ වචනාර්ථය තුළින් කවියකුට යොදා ගැනීමට හැකියාවක් තියනවා. ඉතිං කවයක් නියම රසේ ලබන්න ඩම්. අ අපි කියපු රූපමා රූපක සංකේතයි විතරක් නුවේ කාවයෝක්ති. නිතතාර්ථවත් යෙදීම් මේවා වගේම අර්ථරසියයක් න ශබ්දු දනියත් ඉතාම වැදගත්තයෙනවා. මේ ශබ්ද දනය නිර්මාණය කිරීමදී බොහෝ දෙනා මේ නුසුදු සිලෙස නිර්මාණය කරන බෞගුත් පේනවා. මේ අර්ථයයි ශබ්දය මනා ගැලපීමක් තියෙන් ඕො. දැන් අප හිතුවත්තෙම අපි යම් ඇඳුමක් අදිනකොඩ ලෝකොයි තරම් විලා සිතා තියවාද ඒ විලාසිතා තිබනත් අපේ සිරුරට අපේ තනතුරට අපේ වයසට ගැලපෙන්නේ විලාසිතා සීම්ත ප්‍රමාණයෙන් වෙන කෙනෙකුට ලස්සන වුනා කියලා අපිට ඒක ලස්සන වෙෙන නෑ තිෙසා අපි දැනගන්නු අපට ගැලපෙන විලාසිතාව තෝරගන්න ඉවගේ තමයි. අවශ්‍යයෙන්ම ශබ්ද රසය හැම කවියකටම අවශ්‍ය නෑ ඒත් අර්ථය මැනවින් උළුපවාලන්නට මතු කරලන්නට ශබ්දය ඒකට මනාව බද්ධ කරලා. යොදන්නට හැකියාවක් තියෙනවා නම් ඇතරකි තම සාර්ථක. බහ දෙනාන කියන ගසට පොත්තක් වගේ. අර්ථය ශබ්දත් මනාසු සංයෝග විය යුතුයි කියලා. එහෙම නොවනොත් එක හරිම අසෝභන වවා කොටිම කියනන මගුල් ගෙදලෙකට ඇදන් යැන ඇඳම පෝයදාට පන්සල්ට ැනැගිය වගේ. එක ගැලපෙන්න්නේෙනෑ. තිෙනිසා අර්ථය ශබ්ද්‍යත් මනාලස ගලිපෙන්න්න ඕනනි කවියකුගේ දක්ෂතාව අපි නිරූපණය කරන්න වනමට මනන්නට ඕනේ අර්ථය ශබද්‍යත් මනාු සංයෝග කිරීමෙන් ඉතිං වීදාාගම මෛත්‍රය හිමියන් එන් හට පොහුසත් විශේෂ මොහු අර්ථයහා ශබ්දය මැනවිින්ම සුසයෝව කරනවා කෝට්ට යුගේ ලිවිච්ච සන්දය සතුරින් හන්ස සන්දේශය සුවිශේෂවන්නේ වීදාගම මෛත්‍රය හිමියන්ගේ තිබ ඒ අර්ථර සහ සබ්දරස මනා සංයෝග කිරීම නිසා ඉතිං ඒ බව අපට මේ නිර්ධිස්ත කොටසෙත් මනාව හඳුනා ගැනීමට හැකියාවක් කියනවා. ිගතත් එෙම කලින් කුළඹ ෑහෙන සීහිළම්බ ෑහෙන කදුර දැන් බලන්්ඩමේ හැම දේටමඒම පද්ධපන්දිික තියෙන් හැබැ කතා කරන ද වෙනස් තිනිසා ඔබට මතකතියා ගැනීමේ දී එක පන්ධ පන්තියක් මතක තියා ගත්තු ප්‍රශ් කීපයකට සාර්ථක පිල්තුරු යදදාගණඩ පුුවන් හැබැ කතා කරන දේකින් එකට වෙනස්ෙන්න එකකට පරණි ගම සුන්දරත් තා පැත්තක ගත්තොත්ේම බද්ධගමමුතුද තා පැති ගාත්තුතෙමේ සබා සෞන්ධාරේ ඒ වගේ මතමයි ශබ්දරසාහර් රස්ස. ඉතින් ඒ ප්‍රශ්නයටත අදාලෝ සාකච්ඡාකිරීමේ හැකියාව ඔබ ගොඩනගා ගත යුතුම එකතින් නිකම්ම එනදයකුත්නවේ මේ වගේ දේවල් අහලා ගුරුවවරයා කියන දේවල් අසා සිටියයාම් බැතින් ඔබ ප්‍රායෝගක නැත සතතා අභ්‍යසය කළගෙනඒ සතතා අභ්‍යස්සින් ඒවට හරුව කලැබොත් සාර්ථක පිලිතුර ගඩනගීමට හැකියාවක් ඇත්තටම තියෙනවා. කුලින් කුළම සිහිලමවැෑහෙන කදරයේ. දොලින් දොළම කල්්‍යල් කරන උගුරුවේ පලින් පළම තල්පොල්ගවතු මැදුරිය තලින් තලම පුොල් පීමක වඩුව දැනගණඩු පුතේ මේ බ්දරස මවන්ට කවියක් යොදාගන්න උපක්‍රම මොවාදකෙන කොල හසර ඉගෙන ගන්න ගයයිවිතර අපට කීපයක් අපට මේද යොදාගඩ පල ක්තම මේ එලිවැට එිට කවියක් ශබ්දරසේ මන්ට යොදාගන්න අපර උපක්‍රමය. එලිවැටක් කියයන් අපි සාමානන් කෙනස පද කවියක අවසාන කොටසම අකුරකින් පදහතරමම කවරගින් අකුරකින් ඉවරකිරීමේ එලිවැට එක තමා නමුත්. රම කියනවාන එලිවැට කියෙනෙක කවී අගවිතරක් නව තිෙනපොතේ. මැඩතියෙන්න්න පුළුවන් මුලතියෙන්න්න පුළුවන් ඕන තැනමක තමට සමහරට දක්ෂ කවිය. එලිට තුන් තැන හර ැනක යොදනවස්සා දක්න්නට ලැබෙනවා ති මේ කවි ඒවාගේක් බලන්ට හොම නිදික්ෂණකල තුොට පෙනනෙවී. වීදාග මෛත්‍රය හිිය මේ පදධපන්තියේදී. එලිවැට ස්ථාන තුනක රැකලතිනා. කොලින් කොළඹ කදුුරයේ. දොලින් දොළම කුඹුරුය. පලින් පලම මැදුරුය තලින් තලම බලන්න එලිට මොනතරම් අපූරුවට කවයා රැ ගෙන තිෙනවාද ස්ථාන තුනක එක තැනක අපි පද්‍යිපන්තියන් නිර්මාණ කරන්නකු අප එක තැනක එලිවට තියගන හරි මමාර.ඒ කවිය දක්ෂ නිර්මාණ කරුවකුට එලිවට ස්ථාන තුනක හතරක දෙක තියෙනවා ගෙනක ච්ර ලක ඇටලුවක් ගෙන්නේ. ඉතින් බලන්න මෙහිදී කවයා ස්ථාන දෙක එල්ිවැට රකිින් මේ ශබ්දරසේ නිර්මාණය කරලා තියවා ඉතින් එලිට තිබට මද එක කවවියා අරතත් එක බද්වෙෙන්ඩටද බලන්න. කුළ ැයි තකොට අපට පේවානිකම දිය දහරා කන්දින් උපත ලබලා ටිකෙන් ටි වර්ධනය වෙලා ගලින් ගලට පැනගෙන ගස්මුල්ලොලින් ගල් පරවලින් පහලට පැනගෙන හෝගා ගනිමින් අර තිකෙන් ටි පහලට පැනග පැනගෙන යන ගති මහිතනේ අපට දකිලා පලින් පලම දොලින් දොළම තාලින් තලම කිපම ඒ ගලා යන රිදමය කවය මැනවීමම ඇරගෙන තියෙනවා. එකයි ම කිව අර්ථය එක ශබ්ද මැනවින්ම කවයා අපූරුවට යොදාගෙන තියෙනවා ඉතාමත්ම අපූරුව චමත් කාරජනකයි බලන්ඩ අර්ථයත් ශබ්දත් කවයා සංයෝ කලේ මොන තරං අපූරුව දිරද. අපිස්ස ලැක වගේ ගහාට පොත්ත වගේ මැනවින්ම කවයා අර්ථයක් ශබ්දත් මනාව බද්ධ කලා. හොඳ ඒ ඊලකටම යොමියනවා අටවිනි පද් පන්දියට නොුදුරු වැැසිහි ලැලියය ගංගු ලැලීය වට සැදි මල් වැැලිය සුදු වැැලිය. ි වන සිති මලිය වන මලිය තුතු වන සිතිවිලිය පොල්විලිය. මොට මැනිවිම් පේනවා. එහිදිත් කවයා එලිවැට ස්ථාන දෙකක රැකලතියනවා. සිහිලැලිය ගගුලැලීිය මල්ලලීිය සුදුවැලිය සිිමය වනමලීිය සිතිවිලියය පොල්විලිය. ලකාර අනු ප්‍රාසයඇත්තමයි කවිය ගණඩෙන් අප තවදයක්මාක් කියනුම සදරස මාන් ඊළගට දාගන්නද තම ල්ිටවාගේ අනු ප්‍රාසය පසයනබදන්නවා එකම ශබ්දය ඇති අකුරක් ව පදකීපයක් එක තැන දදිගින් දිකට දිගින් දිගට යොදවන එක අනු පාසය අනු ප්‍රාසය තුළින්න වෙන්නෙත් ශබ්දරසය බලන්ඩ සිහිලැලිය ගගුලැලිය. මල්වැලීිය සුදවැලීිය සිටි මලීය වන මලීිය සිතිවිලිය පුල්වලිය. ලකාරයනත ල අක්ෂය ඇසුරන්තම අනු ප්‍රසය ොදලති ඒකට අපිගැන ලෝකාර අනු ප්‍රසයකෙන් ලෝකාර අනු ප්‍රසයකින් හවියාපූරු ශබ්දරසයක් නිර්මාණය කර තින. බදරසය නිර්මාණය කළට මදිී අර්ථත්යක බද්ධ වන්නවුන් කවිය මෙහිති නිර්මාණය කරන්නම කක්ද අරවගේම ගන්ධීම් පහලට ඇදන ජල දහරාගැෙන තමයි කව කියයන් ඉතින් අපට මේ වැලිය ලලකාර අනු පාසය නිසා. මහිතන්නේ කුලින් කුලට පැනගෙන පැනගෙන ගලා යන දියදහරාවල සිලිසිලි හඩ කනට ඇහෙනවා ඇහෙනවාගේ. අරිම සුන්දරයි ඒ චුට්ට ගඟක් නැතම් පොි දියපාරක් ගලානයන හඩට. ොහොතක් ිස්සාද සහඳදුුනොත් එක ඇත්තටම සොඳුරු ගීතයක් වගේ. හරිම චමත්කාරයි නිහඩව හිත සමන්දුුනොත් අපට පුදුවම විින්දනය කළ බ්ඩ පුළුවන් ඒ විින්දනය මගිතන්නේ මේ ලකාරණු ප්‍රශය තුළින් හවයා යොදලා තියෙනවා. ඒවාගේම තමයි නාමනි පද්ධ පන්තියක්ත් ඔබට යුදා ගණ්ඩ පුළුවන් අර්තර සය සබදරසය පිළිබඳව කතා කරන්නට පවන්නද පිපි තුරේය නිරතුරේය, කුසුමන් පෙති තුරේය මළුතුරේය අවට සුපිපි සිරේය බිගුස්සරය. ඒවහෙර කරේය ලොබ කරේ. දුවදරුණ ඒකෙත් කවිය ඒ පද්ධපන්තිීත් කවිය යුධානතියේවා විශේෂම ක කියන එලිවැට එල්වැට වගේ අනු ප්‍රාසත් උදාානැතිනවා. ඒතනි දර යොධානතියන රකාරාන්න උත්්‍රාසය රයන්න. එතනිත කටා කරන්නේ කවිය මේ මද පවන ගැන. මද පවරන ගස්වල වැදදිෙනවා ගස්වොල වැදනකොට සිිසිලිහන්න නැගෙනවා. ඒ වගේමතමයි මල්පෙති නිදුලට වැටෙනවා කියන කතා කරන්න එතකොට. මද පවන ගස්සල වැදනකොට මොනතරං සුද්දුරු හැඟියවුමක් දෙන්නවාඩ ොනතරං සුන්දර හඬක් ලැබෙනවාද කළ හිතන් ඒක හරීමම ගීතයක් මිසලෙක්වනේ අර ගලානයන ජලදහරක් කර නිහටව අසානන්න කොට ගී හඬක් ඇහෙනවා වගේ. හිමිහිට පත්්‍ර ලෙල දෙන මද පවනින් පත්‍ර ලෙදන ගසකින් අපූරු සංගීතරාවයක් නැවෙනවා. ඒ සංගීත රාවය කවයා රයකාරණු ප්‍රසය හරහා ශබ්දරසය හර අර්ථය තීරු කරන්නට කවයාට හැකියාවක් ලැබෙන. ඉතින් සිතඒවහර ලොබ කෙරෙ පැත්තගින් අර්තරසේ තා පැත්ති ශබ්දරස. කවුද ඒ විහර කෙරෙහි ලෝබන කරන්න. කවටද ඒ විහෙර පිළිබි දෙෙස නොබලා ඉන්නට හැකියාවක් තියෙන්නේ. හරිම චමත් කාරයි ඒවගේ මහරිම සුන්දරයි අතව නිසුම ඔබ ඉදිරිපත් කරන්න ම ස්සල වගේ පැසේ නිබදසුව ැල් කෙත්ාවට ඇසේ ළමා වස පැටියන් හඩ දුරට දැ මෙතන දී කවයා. අ කියපු අනුපාසේවත්ඒ වගේම එලිවැට ඩං සමාහ යුගාන තියවා ඒ ප්‍රබලව යුදාගෙන නෑ එක තියෙන එලිවට දෙතනක තියෙනවා ඇසයි පැසයි ිස රසයි කියල ඒත්උනත් අර ඒ වචනය තුළින ඇසයි ළමා වසු පැටියන් හන්ඩ දුලට හපුූරු දෙයක් දුනනි තාර්ථකවත්වෙනවා කොටිම කියනනගේ වචනය හරහා හැපි හැබැෑ ගමක සුන්දරත්වය නිරූපනයන වගේ ඒ වසු පැටියන්ගේ හඩ පාටකයාගේ දෙසවනට එට සලස්සන්න්නට කතුරට හැකිව ලබෙනද මෙතනෙදී විශිෂ්ටත්තය තමයි පතේ ඔහු අර සබ්දරස මන්නට ගත්ත එළිවැටව අනු ප්‍රාසවත් න යොදාගත්ත.ඉට වෙනස් ක්‍රමයක් යොදාගෙන විශේෂෙන්ම දුනිතාර්ථවත් එෙදීම යොදා ගනිමෙන් වචනය හරහා අර්ථරසය හරහා ශබ්දරසයක් නිර්මාණය කරන්න කවිට හැකියාවක් ලැබිල තියෙනවා. ඉතිං මහිත ඔබට ඇටහින්නට ඇති කෑරගල වෙහිර වර්ණාවදී අර්ථනශය හා සබ්දරසය හස සන්දේශ කතුවරයා විදාග මෛත්‍රියහාමුදුරුව විදියටට සංයෝග කරලා තියන්නේ කියලා හොඳයි අපි අවසාන ප්‍රශ්නය සඳහා යොමුේවා එක ද ඔබට දැ පත්්‍යපන්තිය එක එක එකන්න එක රසවිින්දනන්නේ නොකලාට මේ පද්ිපන්ති වලින් හාන ප්‍රශ්න හර පදිපන්ති තිකකිෙ රස විදනකට ලක්කිෙනවාක මහිතවා හත ප්‍රශ්නය අපි බට ඉදිරිපත් කලා තින්නේ ගමහා පන්සල අතර ඇති අන්‍යෝ්‍යය සම්බන්ධතා අන්තර සම්බන්ධතාව හන්සු සන්දේ කවයා ැ දිිරිපත් කරලා තියෙනවා කියන එකයි මං විස්සරලත්කිවන අපේ මිහිදු හරහතන් වන්ස අපරට රාවට පස්සේ අපරට සංස්කෘතිය ොඩනගුණ බුදු මත් එක කියලා බුදු මත් එක්ක තිබ කුසිකරමාන්තයක් බුදු ද හම එක තිබ ජන ජීවිතයක් තමයි අපට තිබ්බෙ කොටිම කෙනනම් ත්‍රිකෝන එක පාර කෝනතුනුවගේ ගමයි පන්සලයි තැවයි ඔය එක තමයි අපේ සමාචයේ සම්බන්ධතා මේ ත්‍රිකෝනාවක සම්බන්ධතාව ඉති ගමින් ංස්කෘතියක් පන්සලෙන් ආගමත් වැවින් ආර්ථිකයත් ගොඩ නැගුණා ආගම අත්හැරගිය ආර්ථිකයක් වත් ආගමත් හැරගිය සංස්කෘතියක් වත් සංස්කෘතිය හෝ ආර්ථිකය හැරගිය ආගමක්වත් ඇත්තටම අපට තිබෙනෑ ඉතින්ඒ ඒ අබේදනය නට විිදිය ොහැකි සම්බන්ධතාව අපේ කැරණි ගම්මාන සම්මූය තුළම එදා සිටම පැවතුනා අදනකද තියෙනවාද කළ ලක ගැටලුව කුත්තිය නොහත් කෑරගෙන ගම ගම්මානයක් ඒ ගම්මානය තුළ ඔඒ කියනවූ මනා සම්බන්ධතාව බේහිට බිඩිය මෙහැකි විදියට තිබුණය කියලා කතුවරයා ප්‍රකාශ කරලා තියනෙන.ඒවගේ බත සඳහන් කරන්නටෝනි මේ බොහෝ දෙනා හන්ස සන්දේේ බෞද්ධාගමික දූතකාාවයක් කියනවා බොඩාගන හා පෝට යුගේ සන්දේශ පහ රචනාවෙනකොට ඒ සන්දේශ පහෙන් බෞද්ධාගමික නැබරුව වැඩිපුරමතින සංදේශකාවේ එක විතර. එකන ගිර සන්දේශය සහ හන්ස සන්දේශය තින්. න්දේශය ගිා සන්දේශයට ත ෞද්ධාගේම බව ඉස්මත්වන පද්පාම සන්දේශකාවයක් ඉදින් ගිරා සන්දේශය බෞද්ධාගමික දූතකාවයක් නැත සන්දේශකායක් දිට බොහ දෙනා ඉරි පත් කරන්නේ මේ කෑරගල වර්ණනාවේ කොටිම කෙනන ගමත් පන්සලත් ඇතර යෙන්න්න වූ මේ බැදීමට ඉදිරි පත්වරන නිසා වන්නට ඕනේ ඉතිදි ඒ සඳහත් අපිට යොදා ගන්නට පුළුවන් දියපුතේ පැසේඉනි බද සුවදැල් කෙත්වත්තාවට පැත්කින් ආර්ථිකය පැස බද සඩල් කෙතත් තවට ඇසේ ළම වසු පැටියන් හ දුලට එක පැත්තිකින් සංස්කෘතිය ආර්ථිකයයි සංස්කෘතියයි අවසානතිකෙන දිසයි වෙහේර එහි සුරවීමනාක් ලෙසට රසේ යමා රසමය ඒ පියස දු බලන්ඩ වැවයි ආර්ථිකය සංස්කෘතිය ආගමහොයි තරං අබේදන විදිර කතුර දිරිපත් කලතියද එක පැත්තකින් කෙත්තියා අය තා පැත්තකින් වසුපැටියන්ගේ හාඬ ඒ වගේමත් තමයි සුරමිමනාක් ලෙස බලන්නා වූ චෛත්‍ය රාජයා ඉතිං ඒ දෙස බලද්දී කාගේ සිතත නුවන්නේ අමාස අමාරස කෙලාපි කියන්නේ නිර්වාණ රසය ඒ චෛතරාජයා දෙස බලද්ධී පටපේනවා පලා පැහැයෙන් පැසේගිය වනන්තරය අභිභමනය කරමින් සුදෝ සුදුවන් ඉදිරිට නැගියයන ඒ චෛත රජයා මොනතරං අපූරත්වයක් කින් යුතුවකවයා නිර්මාණය කරලා තින දේ හරහා බෞද්ධාගමික බව න තරඟ පපුරුව අපි දිරිපත් කලා තියෙනවා ඒවගේ මහනි පද ප එකට කදිම නිදසුන දිමුත් වෙහෙරවාට විසිතුරු මල් වතුය ඒ සුවද මල් නිතිවයි මිනිමුතුය මහත්තුරු මියලු පරගෙන නැමියාතුය රැගත් සවන හැරම සිති පොල්ලතිය එක පැත්තකින් ආර්ථිකය තැ පැත්තකින් ආගම බලන්ක දිමුත් වෙහර බබලන්නාව වෙහරාවට මල් පිපිච්ච මල් වතු යායා එඒ තරක්ේ ඒ මල්වතුවල නිරන්තරවම පිපුණු මිනි මුතු කෙලකැන මේ ැික් මුතු නැමයි පුතේ මිනි මුක්ත එහම නැතං මනිපත්ත්‍රවලින් මිදුුණු කොටිම කැන නං මනි මුක්ත නැ මිනි මුක්ත ැන පිපුණු මල්ලින් යුක්තයි ති මහත්තුරු මියලු පාගෙනනමේ සවබාගගේ මහත්තුර මියවලු පාලගෙන ැමි අතුේ ැන සව ාගගේ අන පැත්ත රැගස් සෙවර හැරැම සිටි පොල්ල තුේ. සවභාගගේ ආර්ථිකය පැත්තිං ආගම නැත්තම් පන්සල මේ අන්‍යඕන සම්බන්ධතාව කතුර ඒ පද්්‍ය පන්තිය තුළුණ අපට මැනවී නිරූපණය කරලා කියනවා. ඒවගේ මතමයි නොෙක් තැනම පිපි ල්රුණු පොකුමියේ හත්තන පද්ද පන්තියක්ත් එකට කදම නි දෙසුනක් තැන්තැන්ගොල පොකුුණු පිපිල තිෙනවාගේ මල් තියෙනවා. ගයක් කැනම සදහැන් දෙවන දකුණිය හොතර මදක දයන්න අපපුරු යදදුමානය එක ගයක් කැනම ගයක් ගයක් පාසා සැදැහෙන් දෙවන දකුණිය සැදැහන්ගෙන් ශ්‍රද්ධාව දාවව දක්ුණ කියැන ක්ෂින එමට ඇතන දාන දැ අදත් අපි දන්දනව යගත්තුොත්හෙම මංතන මේ තරන් දන් දෙන රටක් ලක කොෙවත් නෑ විශේචමගෙනම් පොසෝන් එකට දන්සල් දෙනවා වෙසා කකට දන්දල් දෙනවා ඇසල පෝයටත් දෙනවා වගේම මළගයක් වුණත් කණ්ඩ දෙනවා නද වගේ ආහිංසකයට ධනමාන දන දෙෙන ගඩාක් දන් දෙෙනවා අපේ ගඩ ද දෙනවා ඇතරම මේ තරන් නිකක් දෙන දන් දෙන මිස්ස ොඩක්ොහවත් නෑ ඇතිම කියෙනවා වෙල් ලෝක වෙනත් රටකට වඩා වෙනත් කෙනෙගේ දුක අදත් සිංහලයාට ගොඩක් දැයිනවා. එක මොබියූ අපි කියන්න පුළුවන්. ඒත් ප්‍රශ්නිතියන මේකයි. දක්ෂිනා නැත දාන දුනට වැඩන්නේ. සැදැහැතියන්න සැදැහෙන් දෙවන දක්කුණේ දැන්. ගොඩක් දෙනා ඔහේ දෙනවා. ඒ දිනක අර්ථයක් හෝ එකට පිනක් වෙනවාද කලා අද බොහෙ දින දකි නෑ දන්නේ නෑ දෙන්න අංවාල දින දානත් තියෙන හැබැයි කෑර කල ජනයා හිමයිනවී. සද්දහෙන් දෙවන දකුණේ. සද්ධාවේ යුක්තුවම දන් දෙවා. ි යමක් නැතන් කෙකුට මක් දෙන්න ඕනේ කිසිම බලාපොරොත්වක් නැතුව. අබ ඇටේක තරම්වත් කිසිම දෙයක් බලාපොරොත්තු නැතුව. යම් කෙනෙකුට දෙද අපට ලබාදීමට හැකියාවක් තියෙනවා නම්. යමකෙට දව්වක් කරන්න පුළහන් නම් එකපුතේ ඉහලම දානයක්. ඉතින් මහිතන්නේ කෑරගල ගම්පියේසේන සේලු දෙනම දන් දෙන්න හමයි කිසි කෙනෙකුට බත්තේලක් ක්ඩ දෙන්නේ වතුර එකක් දන් දෙන්න ඒතරන්නේ නැති බැරි කෙනෙකුට ධනමානයක් දෙන්නේ කිම. පසු බලාපොත්තුවකින් නොව එක තමා නියම ්‍රද්ධාව ඉතිං මෙහෙම ධනමානාදිය දෙනවානම් මේ විදියට මේ අවංකව දන්වාන කරනවා නම් දම්පින්කං කරනවා නං එවැනි ගමක කොහෙෙන්ද දුගියු එනි ගමක දුකියෝ ඉලදිය නෑ ඒ අතරින් සෞබාග්‍ය සම්පන්නයි මේ ධනමානාදිය දීම තුළින් අපට පේන්නේ අපේ රටේ ජනයාාත්‍ර පැවති ආගමික හැදියාව ගම හා පන්සල ඇතර ඇතිරි අනෝඩි බැඳීම මැනවින්න අපට යුරූපන වෙනවා ඒ හතන පද්ධපන්තිය තුළිනුත්. ඒ වගේ තමයි පවනද නිරතුරය පිපි තුරේය කුසුමන් පෙති තුරේ මළු තුරේ අවට සුපිපි සරය බිගුස් සරය අපි කලින්තු පද්ධපන්තිගෙන කතා කර ශබ්දර අර්ථරසය වගේ ස්වභාව සෞන්දරය වගේම ඒගේ තයි සිතඒ විහෙර කෙරය ලොබ කෙරය. ඉතින් ගම්මානයේ වෙල්්‍යයායේ සිත බලන විත ඒ විහෙරේ දර්ශනය ගේ සිතට චමත්කාර ජනක නතං ශාන්තිමත් හැඟීමක්ඇති කරනවා. ගම්මාන ඒහලින් තියෙන්නේ ඒ චෛතරාජයා ඉතින් ඒ චෛතරාජා ගමයින්න සෑම දෙනිකුටම පෙනනවා සෑම නිවසකට පේවා. හැම වෙල්ලි ආයකටම පේනවා. ඉතිං ඒ නිවසක ඉඳං ඒ තැනක ඉඳං උදේ අවහයි වෙහෙර දයා බලාගෙන කෙනෙකුට නර්ක වැඩක් කරන්න බෑ. ඉතිං සද්ධාවන්තව ආගමට දමට මුල්තැනදමින් තමයි ඒ ගම්මානය සිලු දෙනා හැට ගැසෙන්නේ තමන් ජීවිතය සකස් කර ගන්නේ ඉතින් ඒ නිසා වන්නට ඕනේ බොහෝ පැරණි ගම්මානවල ආගමි ස්ාන එත පන්සල කොඩටනැගු ඉහළම තැන් එතුළින් එහි ඇන්න ගන්ටානාදයඒ වගේම එහි කියන සාදුනාදය ඒ වගේ මහි පිරිත්නාදය ඒතරක් නෙහි විහිරී දර්ශනය මුළු ගමට පේනවා මුළු ගමටම ඇහෙන ඒොට ඇහෙනකොට ගමේ කොතනවත් වැරදි වැඩ කරන්ඩ හි දෙන්න නෑ. දී එනිසා තම ඒක තුළින් තමයි අපේ ගැමියෝ වැරදි කරණයකෙන් මුදදු වගත්තේ. වැරදි වැඩල්ට දුරාචාරයට යොමේ මුදුවගත්තේ අන්න වගේ ශිල්පෝවක්‍රම භාවිත කරමින් ඉතිං. එවැනි සුන්දර ගමක ස්වරූපය මගේතන්නේ කෑර්ගල ගම්ි තුලට දක්නට ලැබෙනවා. ඉතින් දවාගරුවනේ ගමත් පන්සලත් අතර ඇති අන්තර් සම්බන්ධතාව මේ නිසු ැසුින් ඔබට මනාකොටම සාකච්ඡා කිරීමට හැකියාවක් තියෙන්. මහිදනේ ඔබට ප්‍රශ්න පහක් ලබාදීල තිබුණත් ඒ ප්‍රශ්න පහ තුළම තියෙන් උන්නවේ කරුණු හතර තමයි කේන්ද්‍රගත වෙලා තියන්නේ ඒ කරුණු හතර තුලින් තමයි ඔබට අපස සාමාන්‍ය පෙළ විභාගයට සිංහල් ප්‍රශ්න පත්තරයට ප්‍රශ්න ජමුවන් ඉඩ මහිතනවා ඔබට මේ පද්ධිපන්තිය පිළිබඳව යම් අවබෝධයක් ඒවාගේම රසවිින්දනයක් ඇතිවන්නට ඇතිඉති ඔබ තවත් මේ කියවලා බලන්න මා කීවට වඩා යම්යම් හැඟීම අදහස් ඔබට මත්තුවෙන්න්න පුළුවන් යයි දක්ෂ කාවි නිර්මාණකරු හැකව මේ කියවපුදිින නඟට කියනකොට ෙකොට ඇතිවන්න එක තමයි දක්ෂ නිර්මාණකරවෙගේ හැකියාව විශේෂම කනන පාටකයාට අමුතු සිතිවිලි විටින්විට ඇතිකිරීමට හැකියාවක් තියෙන්නොන් ඒවගේම තමයි ඒ ගැන නැවත මතක් කරන්න තරම් හිතෙන් නො තුළින් අලු තලු අදහස් අලු තලු සංකල්ප පාඨකයාගේ හිතතුළ යුම්ය විශේෂම කියනනේ කවියක් කිය උපහම ආනන්දිීින් ප්‍රශ්ඥාවට යනවාක ප්‍ර්ඥාව කියන්නේ අදල් අලු තදහස් මතුවීම තමයි ඉරිින් වීදාග මෛත්‍ර හිමියුණු තේවගේ ආනන්දේවිතරගනේ ප්‍රඥාවතර ලබා දෙන හ උත්සාහ ගනිමින් අලු තදහස් අපිට ලබා දෙන ඔබත් නවත කියවල බලන්ඩ මේ වසෙන් අනතුර උපසල්යන්නට පුළුව ඒ පසල් ගයාාට පස්සේ ඔබගේ ලේ ගරු බවතාාව මේ නැවත ඔබට සාකච්චා කරයි ඉට නැවත්ත ොට අලුත් අදහස්මත් වයන්න පුළුව එකතුට අලුත්තදස් ලබාදව අදා සරහ මේ පිළි තුළට සාර්ථක ප්‍රශ්නට පිළිතුරු සාර්ථක ගොන්නගඩ ඔබට හැකියාවක් ලැබේ. එර ස්තුතිවන්තන ඔබට ආපත් සමඟ එකතුවීම සම්බන්ධය ඉතින් නැවතත් දවසක තවත් පාඩමක්කක්ක ඔබත් එක එකුතුවන්ට මට හවස්ථාව තියෙනවා මම බලාපොරොත්තිය නැවත් පාඩමක් කර ඔබට එකතුවන්